I will answer. Bowen Putih. හරි දරුවනේ හරි මාව ඇහැනවා කියලා මම හිතනවා එනවා නේද මාව ඇහැෙනවාද මාව ඇහවා නේදපුතේ හරි පිනාඩියක් විතර බලමු අපේ යාල්පතිිකක් කඩු ඉස්සා චුට්ටක් බලමු අතර වෙදි සමහරවිට ඉස්කෝලෙකිි හිල්ලනං එන එක අහස්ථාවයක් තියෙනවත් දන්නෙත් නැහැනේ චුට බලමාව පිනාඩියක් විතර බලලා කලාස්සික පටන්ගම් එනම් දරුව ඇවි ලාසික පටන් ගනිමු හරි එම් සියලුම දෙනාටම අයිබෝවන් සුබ සන්දවකවපතේ හරි ඇ අනිදමාව ව හරි එනම් වැඩේ කරගෙන යමු අපි හරි මපුතලට දැම්මා දෙවන වාරයට අදාළව පාඩම් කිහිපයක් තිබෙන ු් එකක් දැ ම හිතනවා ඒකට ඔයාලා උත්තර ලියන්න ඇති කියලා. දැන් මම යන්න ඔයාලත් එක්ක ඒලියපු උත්තර ටික සාකච්ඡා කරන්නයි ඒ උත්තරවල හරිවැෑරදිී බලාගෙන යන්නයි. එ අප වැඩේ කරගෙන යමු මම ශයා කරන්න ඔන්න වඩ්ෆයිල් එක බලන්න ඔයාලට පේවාද කියලා හි හරි. right okay All right. දරුවනේ මම මේකදී පාඩම් කිහිපයක් සකස් කරා පුතාලට තිබ මෙන්න මේ පාඩම් ටික තමයි මම ට් එක සකස් කරේඒ තමයි එකක් තමයි ඔයාලගේ පාඩමත් තියනා දෙවනිවාරයට අදාළව විවේකය විනෝදයෙන් ගතකිරීමට ක්‍රීඩා කරමුකිෙන පාඩම අන ඒකට අදාළව තමයි මම එක පළමි ප්‍රශ්නය නතම් පළමුුවම පළනුවන ප්‍රශ්නයම ඒ පාඩම ඇසුරෙන් තමයි සකස් කිරීම කරේ පේනවනේද මොමි ත පේෙනවා කියලා මට කවරට කතා කලා කියන්න පුළුවන්න. ස පේනවා හරි ඉළඟ එක ඔයාලගේ පොතේතියන හත්වෙනි පාඩම ඉතාත්ම හො බරපාඩම නද වැද්දගත් පාටමත්ති ආහාර පාඩම කියලා දෙවිනි ප්‍රශ්චය මං ඔයාලාට දැම්ම ආහාර පාඩමින් ආහාර පාටම තමයි දෙෙනි ප්‍රශ්න දැම්. ලත් තුම්වෙනි පශ්නය තුන්වෙනි ප්‍රශ්නය මම යොමු කරේ යාලග තියෙන අපේ ශාරීරිික යෝගිතාව කියල පාටමක්ගැන්න පේස විරෝගීව පත්වාගමූැ යෝග්‍යතාව වර්ධනය කර ගනිමු ඔන්න කියන්න පාරයමෙන් තමයි ඒ තුන්වෙනි කොටස කතාගේ රිදමය කියන්නේ මොකක්ද ආරිද්‍යාන කුල ක්‍රාකාරම්කම් කියයන්නේ මොනවද සාරිරිිකයෝගතතා සාධක මොනවද න්නයි කියර දවල් තමයි එතුන්ෙන් පශ්නට අඩංගු කර එන දැන් අපි යනවා මේකද පලැබිණි ප්‍රශ්නේ දන් සාකච්ඡා කරගෙන යන්නටතකට මම කල්පනා කරා පොඩි වැඩ මමත් මේක ටයිප් කරගෙන යනවා මමටයි් කරගෙන ගිහිල්ලා මමටයි් කරයගෙන යනවා යාලත් එක්කම පශ්නෙත් එක්කම මමත්ටයිප කරගෙන යනවා එනගේ හෙම කරලා උත්තර ටික කැම්ප්‍රීට් කරගමන තන් සම්පූර්ණ කරගම් නම් පලවිනි ප්‍රශ්ටෙන් අපින් අහනවා ප්‍රීඩා කාණ්ඩ කළ හැකි වර්ගතුන මොකක්ද කියලා අ ප්‍රීඩා කාණ්ඩ කළහැකි වර්ග තුන කියද්දින් අිබතේ තියන ක්‍රීඩා බෙදෙනවා ප්‍රධාන කාණ්ඩ තුනකටි බෙදෙනවා ප්‍රීඩා ප්‍රධාන කාණ්ඩ තුනකට ඒ කාණ්ඩ තුනෙන් එකක් තමයි කියනි සුළු ක්‍රීඩා කියල සුු ක්‍රීඩා කියල එක 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 මම පැහැල්ලි කළ දෙන්නා සුළු ක්‍රීඩා. එලා කාරණය තම දෙවනිිය එක තමයි කියනවා අනු ක්‍රීඩා කියලා කියන අනු ක්‍රීඩා ඔුතේ මේ අලුත් යුට් එක තමයි අපි සාකච්ා කරන්න ම කිවුට්ටය අලුතෙන් දැම්ම ඒ යුට්ට් එකට දාලවයි මෙම එදැන්වාලත් එක කතා කරන්න යන්නේ හරි චරි එ ඔන්න පලවෙෙනකෙන් අහලා තියනවා මං යාලත් කලා මෙතන කරගෙන යන්නම් තු මම හිතනවා ඒක වැදගත්වේ කියලා රි මේ බලන්නකු එනම් මෙන්න ්‍රීඩා? කාණ්ඩ කලහැකි වර්ග තුන මොනවද කියලා හලතියනයි එම් ප්‍රීඩා වර්ග කරන්න පුළුවන්පුතේ කාණ්ඩ තුනකට එ ගොනම පලවෙනි කා්ඩ වෙරිගොඩ් මොනවත්තිය එකක් තමයි ීඊීළඟ එක් කනා අ අ හරි අනිත් එකනා කවද සවිධානාත්මක ක්‍රීඩා එනම් ඔන්න උත්තර තුනන්න සුළු ක්‍රීඩා අනුක්‍රීඩා සන් විදා නාත් මක ක්‍රීඩා හරි මේක සටහන් කරගන්න සටහන් කර ගත නැති ය න්න පලවිනි පශ්නයට උත්තරේ. ම් මෙන්න පාලවිනිින් පශ්නය ක්‍රීඩා කළ හැකි වර්ගතුන මොනවාද ක්‍රීඩා කළ හැකි ර්ද තුන මොනවද න්න ඔන්න උත්තරේ එනම් සුළු ක්‍රීඩා අනු ක්‍රීඩා පළඟ එක්න ඉන්නවා සංවිධානාත්මක ක්‍රීඩා හරි මං එක දාන්නම් එහෙම්මම සර්ටිකක් කැඩි කෙඩිය එහෙන්නේ කැඩි කඩියහ චුට්ක්ඉන්න පොලන්න තන ඕ මගේ ගැටලුවක් න ද උතාර චුට්ටක් සිිනල් චෙක්කර ගම හරිටයි ගැටවක්වෙන්න නහැ මංම ඔයාලත්ති කලා මේකට උත්තර ට පේන්ට ටයි් කරගෙන යන්නේවා දාන්නම මේකැයි ගහිල්රමට ු් එකක් විදිට හදිලතමයි එන්නන්නේ එනිසා චුටි වෙලාවාක් කියයාම හරි එනම් එන්න හගැන් පල විනිෙක් නතම සු ක්‍රීඩ සුළු ක්‍රීඩා කියන කවද දන්නවාද සුළු ක්‍රීඩා සු ක්‍රීඩා සු ක්‍රීඩ දන්නවා සු්‍රඩා කියන කද කියලා කතන්දර එනම් සුළුක්‍රීඩා කියන්නේ කෞද්ද කියලාි ඊලඟට ගැෙන. අ ක්‍රීඩාවක් කියන්නේ කවුද කියලත් තිගෙන ගම සංවිධාන ඩාවක් කියනමු කක්ද කියලා ඉ එ ම හිතනවා න්න ඩාග හු දැඟ ඔන්න ඔය තියෙන්නේ එකට පිළිතුරක් ඔන්න සපයගන්න ප්‍රමාණ අත්හරි එඟ කියයනවා දෙවැනි කොටසට යනවාඒවැනි ප්‍රශ්නය දෙක මෙන දෙවැනි ප්‍රශ්නෙන් අපෙන් අහනවා ක්‍රීඩා ්‍රාකාර්කම්වල නිරතවීමෙන් ඔබට ලැබෙන වාසි තුනක් ලියන්න කියලා කියන. ්‍රීඩා ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් ඔබට ලැබෙන වාසි ල ලැබෙන වාසි වලින් එකක් තමා මෙන්න එක වාසිය. මේවාල උත්්‍රටික ියනක් තියෙනවාද කියලා. එකක් තමයි සතුට හා විනෝදය. සතුට හාවිෝදය. ලබාගත හැකිවීම ඔන්න එකක් සතුට විනෝදය ලබාගන්න පුළුවන්. ඔන්න එක දෙයා අපට සතුටක් ගන්න ලාගන්න පුළහන් විනෝදයක් ලබාගන්න ව කවරුුණ සෙල්ලකරදදි අඩාන්ඩ සෙල්ලං කරන්නනරි ශක්තිය ලවරිගුට එකත්රි ්‍රීඩා ක්‍රියාකාරගම් කරන ඩඩයෝලා ්‍රීඩා ක්‍රියාකාරමර නිරතය නවා එහෙම ත්ෙම? සෙල්ලා කරන්නේ නෝම සෙල් හරිහරි ඒක රරි ෙරිගුට් වෙන සතුටර විනෝදය ලබාගට හැකිබීම හරි ඊළඟට මෙන්න බලන් මානසික බෝධයක් ඇතිවීම ලියාගමබරගුට් ඒගත්තාර ඇතිව ඒකත්තාර ඉළඟ කාරණෙතමයි? සිරුරේ තැන්පත්වී ඇති සිරේ තැන්පත්වී ඇති මේදය දහන දහනය වීම ඔන්න එකත්හරි දැමට තුනක් කිව්වා සතුටක් විනෝධයක් ලබාගන්න පුළුවන් කියලා කිව්ව. ර එන ඊළඟක අපි මානසික ප්‍රබෝධයක් ඇතිවෙනවා කියලා කිව්වා . ප්‍රබෝධයක් ඇවීමත් හරි. ඊළඟ කාරණය තමයි සිරුරය තැම්පත්ව ඇති මේ දේ දහනය වීම. ඒකත් හරි ර එ ඒකත් හරි අපි ලියමු තව එක හතරවෙනිගත් ලියමු ගොඩක් තියෙනවා අර ඔයා කියපුත්තර හරීමට ඇහුමේත්තර හරි වවා දහනය කැනට අපේ ඇගේ තැම්පත්වෙලා තියෙනවා මේදේ එකැ අප උදරයාස්ශිතව පිට ගුදර ාශ්‍රිත ගහැු කට්ටිය කලවය අස්ශිතු තැපත්වන මේ අපි ගන්න ආර්වල වැඩි කොටස මේදේ හැටියට තැම්පත්වෙනවා ඒක තැපත්තිච්ාාව තමර උදර ටිින් ික ිකින් ටික මහත්වී 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 ඉස්රහට එන්නේ නදඇ පිරිිමටේ ගුර ඉදිරයට නිරායන එක හේතුතමයි අපේ ඇගේ මේදය තැම්පත්වනවා මේ දේ ඇති වෙන්නේ මේ දය හටගන්න අපි ගන්න ආහාර ඕනෝඩත්තටී වැඩි ගත් හම ඇත්තම් තෙල් සහිතා හාර ගත්තා හම් නද ලිපිඩ මේද මේ ඔක්ොම එකයි මෙන මේ ආහාර වැඩියෙන් ගඩියෙන් ගත්තාහම ස්තැම්පත්වෙනවා. එතකොට ඒවාගේ මේද තට්ටු ඇගේ තියෙන්න්න තියෙන්න එක අපට අහිතකට තත්ත්ව නම් මේදේ දහන කියන්නේ තියන මේදේ තිකෙන්ටික ිගෙන්ටික දිය වෙලා දිය වෙලා දිය වෙලා දිය වෙලා යන ඔන්න ොකට ම ැනන්නේ මේ දේ දන වෙනවා කියලා කියන්නේ තැම ත එක පොත්තරය ප්‍රමාණුවත් කියලා. පි එක තමයි පහසුවෙන් විඩාවට පත් නොවීම කිය ක්‍රේඩාක නොකටත් තැඟ ාහිනා නේසු ඇගේ අගේ පහන කරති මේ දේ තැම්පත් වෙලා ලස්සන සිරුරක් ඇති නොහ ඒකට කියන්න මෙන්න මේ ලරිහරඒකත් තරි ලෙඩරකටීම තටයි එන සරීරයට මනා පෙනුමක් ලැබීම ඔන්න එකත් මනාවා ඔන්න දැන් කරුණු පහක් කිවවා හරි තව ල පහසුවෙන් විඩාට පත් නොවීම පත්වීමන මේ පහසුවයෙන් විඩාවට පත් නොවීමය ඉක්මට විඩාට පත් එක්මට හත්ති වැටෙන්න්නේ අන තිකයි කියන්න ය තවක එකක් ියමු එරුේ තියෙනපතේ අස්ති කියලාටික අස්තිකැන ඇතකෝට කියන් ඒ ඇතකෝට වටේට තියෙනවා මස් නැතම් මාංශ නතම් පේෂි ං ඒ ඇස් අස්ති වඩා තවා මේ පේශි කියනකට්ටේනම් අස්තිී පේශී කියන දෙගොල්න්නම ශක්තිමත්ය අපි හුදින් ක්‍රීඩා කළොත් නත අස්තිහාේෂී හොද ශක්තිමත්ී අස්තිහාේෂි හද ශක්ති මත්ීම හරි ඔන්න උත්තරේ. න හයක් මම කිව්වා පලන්ට ඔය හයෙන් වාලක්ට ඊට වැඩියව්ුවත් ඇති තියෙන්න පුළුවන් න මම හයක් දුන්න ඔයාලට තවත් තියනෑ හරි ඔයාල කියපුත්තරත් හරිපේ කැඩි කැඩි එහෙන්නේ කලාෙන මංහිතන්න කෙඩි කැඩි නම් එහෙන්න විදිහක් නැහැ මගේ සිගනල් ස්ට්‍රන්ත එක හොඳට තියෙනවා මං ඉන්න තැන්න ඔව උපුතාගේ චුට්ටක් සිගනල් ගැටලිවක් තියෙන දන්න පොඩ්ඩක් ආපහු ජොයින්න්න බලන්න මේ මේ ලිව්වෙලා හරි. එනම් ඔන්න හරි වැර අපි තුංගෙනනි ප්‍ර්නයට රි සටහන් කරගත්ත නේද හරිුට බලතුතල් වෙල ක් වනට එ ලන් ්‍රයි හරි එ මංහිතනවා වෙලාව ඇතිරි අපේන තුංගෙන ප්‍රශ්නය ව ලා තුගෙන ප්‍රශ්නය මේක මංගේ එහෙපිටිම දානවා එකයි මේ වාලට ප්‍රශ්න ගාවම උත්රටක ටයිප් කරගෙන යන්න. මට ලේස පුතාලට මේකට උත්තරේ දාන්න අප ඇහ නෑ කිය එක පැහැදිලි නෑදරු කියන්න බලන්න අපට අප මෙ අහ සුළු ක්‍රීඩාවල දැකිය හැකි ලක්ෂණ දෙක සුළු ක්‍රීඩාවක් කියන්නේ අපි කිහිප දෙනෙක්ට වනත් එකතු වෙලා කරන්න පුළුව නත් කරන්න පුල එන්න දෙන්න එක වෙලා කරන්නත් පුළුවන් මන දැම්ම කරුණු හිපයක් කිවා. තනියම කරන්න ක්‍රීඩානය ස න නෑනන වැඩදිදි දි වැරදි වැදි සුළු ක්‍රීඩාවක් කියන්නේ එක් කෙන කොඩ කරන්නත් පුළුවන් දෙන්න එක වෙලා කරන්නත් පුළුවන් තුනාක් කතර පහක් කයක් දහයක් විසාත් යක් ඇහම එක වෙලා කරන්නත් පුළුවන් එකන ක්ඩා ම පි දෙරෙක වෙලා කරන්න පුුව. ඔන්න සුළු ක්‍රීඩාව කියන එක. හම අර පොත් පත්තල ලියවෙච නීති න දැ ක්‍රිකට් නීති පොතකවොත් එහම නීති තියන මල්‍රීඩ නීතිපට කිවො ඒක නීති තියනවා ඉට පස් පාන්දු කිවෝ ඒ නීති යන පොලිබෝල් ප්‍රඩ ට දාලා උපත් තිබො ඒේ ොලිබෝල් ට ලා නීත ී යවා ඇබැයි සු ක්‍රඩා කියලා නීති නීතිපත් යන නීති තියන පොත් නෑ සුළු ක්‍රීඩාවට නීතිනෑ එදකොට ඒක නීති අප තමයි හග. මේ වෙලාවාග වෙලාට ඔයාලක් පොි අපපට වැඩක් කරනවා සු ප්‍රඩා කරත් සුළු ක්‍රීඩා කරද ඔයාල කරන ක අපටි වැඩේ තමයි ඔයාලට වාසී වෙන වියට තමයි සහර ක්‍රඩාවල ඔයාලව නීති හදාගන්න එනම් නීතිරීති කියලා ලිය විච්චි නීතිරීති නෑ ලිහිල් නීතරීති තියෙන් එවෙලට තමයි නීතිරීත් සමරව හදාගන්න අනිත්ක තමයි ප්‍රාදේශීය වසෙන් එකැන් තමින් ගාමට නගරයෙන් නගරයට සුළු ක්‍රීඩාවල තියන නීතිරීති වෙනස්. දාහරණයක් විදිහට ගම්පහා කියන සුළ ක්‍රීඩාවක නීතිරීතේ කොළඹට වෙනස්වෙන්න පුළුවන්. ඒක අනුරාධපුරීට වෙනස් එන්න පුළුවන් මහනුවරයට කොරුණෑගලට කෑගල්ට නේද නුවර එලියට යාපනයට ඒම ක්‍රීඩාවේම වෙනස් වෙනස්ගැනෙ. තොඩි චුටි නීතිවල වෙනස්කම් තියන පුළුවන්. එනම් හරියටම ටක්ටම කියන්න බෑ මෙන්න මේ සුළු ක්‍රීඩාවට මේ නීතිරීද තියෙනවයිම කියෙන. ඒඒ කරන කට්ටිය ගයනුව ප්‍රදේශයනුව එක වෙනස් එෙනවා. මෙන්න සුළු ක්‍රීඩාවල දැක හැකි ලක්ෂණ ඊළඟක තමයි සුළු ක්‍රීඩාවක් කරන්නේ විනෝ දෙයක් ලබාන්න විශේෂයෙන්ම විනෝ දෙයක් විවේකයේ පළදායව ගත කරන්න ඔන්න ඒවාගේදේවලට තමයි සු ක්‍රීඩාවල නිරත වෙන ැත සු ක්‍රීඩ කරන්න ැත්හෙනම් ඔන්න ලක්ෂණ දෙක් කියනව මෙන්න ලක්ෂණ ටික තක් තමයිම පලවිනික ලියමු අපි උපකරන සහිතව. උප කරන්න කියන මොනවා හරිගන්නමි පීඩාව පත්වාගෙන යන්නට ලබන ඕනෑම දෙකට අපිගෙන උපකරණයක් කියල ඔ කොමට යුට් පුතේ මෙ මම දම්මා බෂෑම එකක්ලා ගෙනවා නියද එ නආරන පීක්ෂණය කියඒ එකන ජනවාට මට එහම රක්ි වටත් ආවා ස මටම් පන් පනාහෙ සර තිබ හරි අපි වැඩි කරගම් හන්නක ඒ අනාෂටයිස හරි හරිපුතේ හොඳයි එතකොට ඒත් ඇත් හ හිතරනෙනේද ඔ හරි අපි ටකටික වැඩිකරමු අනු පහ වෙරිගුඩ් අපි සෙන් සියම ගන්න ට්‍රයිකරවානත්තය හරි දැංහකද මට පණහක්ස. හරි තට හැතතේ නද පැ ආගන්න ම් ඒක තමයි මේ උදව් කරන්න තකොට උපකරන සහිතව හෝ රහිතව ප්‍රීඩා කළ හැකි ක්‍රීඩ කළ ය ඔන්න පල මාට පේපරහිෙකුත් කරන්නම් හයවසර අන්තිම වාර එකක් කියලඟ මේ වරුණට පස්සේි පෙබර වාරි මාස කරුකද මාර්්‍ය මාසි යන වැලට විභාගගේ වර්ෂය අවසාානය භාග ඇත්තම් වර්සා අවසානය භාගයක් ඇද වෙනවා තැම්ම මේ අපි කරන ටයුට්ට එකට අමතරව මේ ියුට් එක හදලා තියෙන්නේ එවැනිවාර් න පාඩන්තුනක් එක වැදගත් පාඩන්තුනක් එන්නම්ම පාඩන්තුනක් තමයි මං මේ ියට්ට තාලාතියෙෙන එක හරියට කරගතත් ලකුණු හතලියයක්ක් විතර මේ ප්‍රශනතුන එම ගන්න පුලුවන් අපටත් නම් වැඩේ කරගෙන නම් පලවෙෙන එකමකක්ද උපකරණ සහිතව හෝක අහිතව ක්‍රීඩා කළ හැකිය දැන් හිතන්න කොලෝ උපකරණ නැතිවත් පුළුවන් උපකරණ ඇතිවත් පුළුවන් ඔයාල අහලති නවොද ගස් දෙක කියලා ක්‍රීඩාවක් තියෙනවා අනිස කිය ගස් දෙක කියල එකක් කහල නැද හරිම ප වස පෑගීම කියගක් අහතිනවද එතකොට අඹ කොට්ට පැනීම නැත්තම් කොටු පැනීම රි තිින්හත ටින් හත ටින් හත ස ොල් ැ ස කල න්නක ඔ උ ඔය උදාහරණ අම්බිලි පැනීම අම්බිලි පැනම් සෑමට ප්‍රහිින්නතිස මො නින්තර්ය සුකුල් පොරේ අයියෝ හා! ඕත වවතම සුළු ක්‍රීඩා හරි ලහකන්නක ඔන්න ඔය දේවල්වට මොනෝ හරි උපකරණයක් ගත්යේම අපි කෙන උපකරන සහිතයි කියල දැන් කුකුල් පොරේ කරන්න කෞද රජා කරන්න නේද. ඒවට උපකරන්න ඕනිි නෑ මං කියල දෙන්නම් කරන විදි. ඉට පස වස පැෑගීම කරන්න ගස් ොට පැි ඹ කොට්ට පැනීමට කොට පැනීම ඔවට උපකරණ ඕන එ උපගන්න නනිවත් න උපර නැතිවත් එක මයි මේ ූප කරන්න සහිතව හෝ හිතව ක්‍රීඩා කළ හැකිය කියලා හරි දැන්හ කියන්න ටින් ගැසීම කියන්න ස්සා මේර පොල්කටු ගැසිටනරිරි හරි හරි එකතා මංකිවර ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්සෙනවායි කියලා කතන්දර නේද සමහර වගේ ටින් හත සමහර වගේ පොල් කටු හත අන්නේවාගේ වෙනස්සෙනවායක ප්‍රදේශයෙන් ප්‍රදේශයට හරිස එන්නේ ඒ කිය න්න අ ගස්ක කියල නවා ගස්ේ කියලදෙන මේටිය යන ගමන් ශන ඔවු ඊළඟ පහල පහල තියනක ුත්තරය හළම ප්‍රශන දාලා නම තන කියල දෙන්න යගම මේක හෙම යාගෙන ළඟ ප්‍රශනයකම කියල දෙනවා හතරන පශ්න එ එකක ගම හ ලිහිල් නීති රීති අයනගොන්න න ලිහිල් නීති රීති පැවවීම ලියාගමූ ලිහි නීතීති පැවීම ලිහිල් නීතිී පවතින අන්න දැන් උත්තරටක ලයා නයට කිියු් එකට සුල ක්‍රේඩාවල දැකගේ ලක්ෂණ දෙකක් නොමන් දෙක් කිව හිළඟක තමයිති ඉඩක් කඩා අනුව කරන්නට පුළහන් වැඩ පවතින ඉඩක් කඩ අනුව ්‍රීඩාව විධානය රගත හැකය බලන්න අවතිනි ඉඩකඩානුව සංවිධානය කරගන්න පුළුවන් ඉඩ ගොඩාක් තියෙනවා නං අපි ඉන්න තැන අපට හොන්ද නැත්තං ඉඩකඩ වැඩියෙන් පාවිච්චි කරලා තියෙන කරන්න පුළුවන් සුළු ක්‍රීඩාවක් කරන්නන්න උ ුතෝ නිශ්චත ීඩට සංඛ්‍යාවක් නෑ එකතත්යි එලා නිශ්චිත උපකරණගොුත් නෑ නද නම් ඉඩ තියෙන්නේ චුට්ටක් යයටන් ලියගන්න කොඩ්ඩ මඟෙ වැඩිය ොත්් එකක කියන්නේෙ එකක් කිවට තිින් දෙකක් හොද නැති හිඳම ටික් දෙදෙන මක් නෑති චුට්ටක් එහට මිහට කරලා ලියාගන්න හූල් දිකයි තියෙන්නේෙන හරි පුතාල එටික හදාගම් ඉළඟ කාරණය එ ඔය තුන්න අපි දැනට අත්්‍රියාගම් එනම් උපකරන්න සහිතව කරන්න ලොහන් රහිතව කරන්නත් පුලුව. ලිහිල් නීතිරයේද තමයි පවතින් ඉළඟ කතන්දරේ? ති ඉඩකඩානුව ක්‍රීඩාව සංවිධානය කරගන්න පුළුවන් ඉඩ ගොඩාක්තියනවනම් හොඳ ක්‍රඩාවක් කට්ටියේටම සහාගවිලා කරන්න පුරුවක් කරන්න පුළුවන් ඉඩ අඩවාගෙනන්නආම්බි පයිඩ පුුවන් කෞුද රජා කරන්න පුළුවන් නේද පුකුල්පොරේ කරන්න පුළුවන් ඉඩ පස්සේද රජා කියම්නීමකක්ද කියල දෙන්නම් කියල දෙන්න ඔක්කොමහ ඊලඟට කොල් කටු ගැසීම කරන්න පුළුවන් කින් ගැසීම කරන්න පුළුවන් හැයි ඉඩ අඩුවේන්තියනවන ට්ට පින් පුළුවන් අම්ි පින්ද පුළුව ගේ දවල් කරන්න ුවයි එතික ඔොකොම ල දෙෙන පහලි ප්‍රශ්ටන ව කියල දෙ එනම් මෙන්න අප යනවා හතර වෙනි ප්‍රශ්නයට හතරවෙනි ප්‍රශ්නයෙන් අපේ අහනවා සුළු ක්‍රීඩා කළහැකි ආකාරය අනු සුළු ක්‍රීඩා කරන්න පුළුවන් ආකාරය අනුව මෙන්න මේ වගුව පුරවාන්ඩලු එතකොට සු ක්‍රීඩා කරන්න පුළුවන්ලු මෙන්න මෙහෙම මොකක්ද මෙහෙම කියන්නේ සුළු ක්‍රීඩා කළ හැකි ආකාරයනුව පහත වගුව පුරවන්න ගෙලා කියනවා. සුළු ක්‍රීඩා කරන්න පුළුවන්ු මෙන්න මොකක්ද මෙහෙම කියන්නේ මෙන් එක්කනේ. එයා තමයි තනීම කරන්න පුළුවන්ඩු. තනිව කළ හැකි ක්‍රීඩ එන තනි නය සුළු ප්‍රීඩා කරන්න පුළුවන්ු අමන්තම කරන්න පුළුවන්ුව තමත් තනි තනියෙන් කරන්න පුුවන් සුුක්‍රී. ඊළගේක... මෙන්න කියවා දෙදෙන බැගින් කළ හැකි ක්‍රීඩා සුළු ක්‍රීඩා කරන්න පුළුවන්ලු දෙන්නට දෙන්නට එකතු වෙලා උදාහරණයක් විදිහට ඔයයි තව යාලුවෙකුයි එක යාලුව ද දෙන්නෙකුට කරන්න පුළහලු දෙෙන බැගි තුල කරන්න පුළහන්ගවා අන්නෙව තමයි දෙදනාබැගින් ැ සුළු ක්‍රීඩා කියලා කියන. ඊළඟක තමයි කණ්ඩායමක් සමඟ කළ හැකි ප්‍රීඩ අන්න කණ්ඩායමක් එක්ක නි තනියෙනෙමේ දෙන්න එක එක්නෙම දෙන්නෙකුට වැඩියඉන්න. ගොඩක් තුන්නක් කතරක් පහක් අයක් දහයක් පහළවා ඔන්න කණ්ඩායමක් ඉනකට කණ්ඩායමක් එක්ක කරන්න පුළුවන්ටිකට තමයි අප කියන්නේ ක්ඩායමක් සමඳ කළ හැකි ක්‍රීඩා කියත් නොදැන් ඔන්න අපි බැලූවා ඔව න්න බැලුවා සුළු ක්‍රීඩා කරන්න පුළුවන් ආකාර තුනත් තියෙන කෙක් තනිම කළ හැකි ක්‍රීඩා දෙදෙන බැගින් කළ හැකි ක්‍රීඩ ඉදනා බැග කණ්ඩාය මක් විදිර කරන්න පුළුවන් ප්‍රීඩාරි දැහෙන මං ඔන්න කියලා දෙනවාතනිව කළ හැකි ක්‍රඩා මොනවද කියලා තනයෙන් කරන්න පුළුවන් ප්‍රීඩා ඕන්නන දැන්වම් එකෙන් ඒට කියලා දෙන්නම් ඊට පස්සෙ එකක් තමයි පුතේ ඉපිලි රැහැන් පැනීම ිි රෑහැන්ැ ඉපිලි රහැන් පැනීම කියන කොයාලා දන්න ඇති ඇතින්නේ ගෝ් මේකට නමක් කියනවා ඉස්කිපින් පැනීම කිය නො පැවෙරගු ින් අන්න ඉස්කිිපින් පැනීමට තමයි අප කියන්නේ ඉපිලිරැහැන් පණනවා කියලා ඔන්න එක ඉපිලිරහැන් පැ තම පන්දුව උද දමඇල්ලී. දෙනක තමයි පන්දුව උඩ දමා ඇල්ලිේැන් බෝලෙකුට දැම්වා ඇුවැ ඇ හනියම් බෝලෙකොට දැම්ම ඇුව තනයම් ඇ එම් ඔන්න තනියෙන් කරන්න පුළුවන් ක්‍රීඩා දෙකක් කිව්වා මං තවය එකක් දෙන්න ඉන්න මම දෙන්නම් පුත්තියට තව එකක් තව එකක් දෙන්නවා ඒ තමයි අප බිත්තියක හදනවා බිත්තියක සල්ලකුණු කරනවා තැන භිත්තික සලකුණු කරනවා තැන ඒ බිත්තියේ සලකළු කරන තැනට අපි බෝලයකින් දාළ කහල අන්නනවා කොටුවක් ගනවා භිත්තියක ගෙදර බිත්තිය කරන්න එපා ගුටි ක්ඩුවේ ඔන්න මම දන්නන්නේ එ බිත්තියක සලකනු කරනවා කොටුවක් බෝලයක්ඇැරගෙන ඒ කොටුවට ගහනවා ඉලක්කෙට පෝලෙෙන් කොටුවට ගහනොල කොටුවට ගහනො අලනො ඇබැයිතින් ගෙදරක බිත්තිය ගෙදර අලුත්බිත්තියෙම ඔයවාගේ කොටුවක් ඇඳලා අරතෙමිච්චි බෝලයක් යම දිම වැටිච්චි මට පිටින් බෝලයක් ගහගහ ගහග හිටියොත්තේමනෙන් ඇදලා තමයි ට්‍රොක්කුත් අන අම්හරි තාත්තා එනම් බලාගෙන වැඩේ කරන්නේ රි පරණ භිත්තිය ගඩ හමොත්වේකර මංකිීවන යවු අලුත් බිත්ති ගන්න කියලා එහෙම කරන්නත් පුළුවන් මොවාද කරන්න පුළහන් සුළුකීඩ එම් ඕකට අපි කියවා බිත්තියක සලකු ථානය පොජිවට ලියාගන්න අ දෙ නෑමට ස්ථානයකට බෝලය හාරි ඕන්න. එන ගොන්න අපි තුනක් කිව යි දැම්මට කියනකු ස්කිිපින් පැනීම කිය එක ගැන අප හුමන් කියලා දෙන්න නොද ඉස්කිපින් රෝප් එකක් කියන එක හ අපි දන්න ස්කිපින් රෝප්යක් කරන වාත් කොඩි කාලි පැල්ලා තියෙන රිමන් පෙන්න්නන්නම් දැඟුණට හ දැන් පෙන්න්නන්නම් හරි ඔය පේපරේම ර්ප කට දාණ්ඩකොස මට මේ ගන්න බැලෙන අපේට දුල සිදබ අනේ දරුවෝ මම දැම්මන ආපහෝ ර්චියන්නකු මට මේ එකේ මක්්‍ය මේ මාතුග බලා ගන්න ල හරිරි ඔහුමන්න ඔහු ොහොමන්න හරි ඉන්නම පෙන්නන්නම් බලන් හරි දැම් බලන්න පේනවදකිුතාලට හරි දැන්දානන්න බැරිවේ මොකද ම මේක සෑට දාලා ඒ රහා දාන්න අදලා ක අයිලනිින් එක හරහා දාන්නෙ පුත්තේ යි අනිවාරම දානවා අදාවත් මට මේක පහු හදනයක ම අද දාන මට අපිලාට ධනවාරි දැන් හගන්නකෝ මෙන්න කතන්දරේ ඔවු මම ගූප් එකට පුතේ මං ආපහු දැම්ම මම පෙන්නන්න ඔවු උදෙත් දැම්ම අද උදෙත් දැම්ම අට විතරත් මම දාලා තියෙනවා හරි මංවෙ නැත්ත ආපහු දාන්නම් රූප එකට මන් දෙපාරක්ම දාලා තියෙනවා මේක ඊයෙත් දාලා තියෙනවා හිට පස්සේ හදත් දාලා තියෙනවා හරි මං ආපහු දාන්නක් හරි යි ෝේ මංඒක උත්තරත් එක්ත් දාන්න හරි දැන් නම් අපි යන්නේ මං යන්න දැන් ඔය තුන පෙන්නන්න ඔයාලට යි මේ බලන්න කෝ මේ තියෙන් මෙන්න පනියෙන් කරන්න පුළුවන් සුළු ක්‍රීඩාවඒ තමයි මේ බලන්නක ්‍රයි් මෙන්න ඉස්කිපින් පනිනෝ මේකට තමයි කියන්න පේනවාේ ද මට චුට්ටක් කියන්න බල පේනවාද නැඳද කියර වස පේ තයි ඉස්කිිපන්. යනවා අය පහලට වැටෙනවා අය උඩට යනවා අය පාලට වැටනවා අය උඩට යනවා අය පහලට වැටෙනවා අ අය පහලට වැටෙනවා එතකොට මෙයාමකද කරන්නේ කක්කුල් දෙකෙන් උඩ පනිනවා තමයි ස්කිපින් රෝ මෙයාමොකද කරන්න බෝල් එක උඩ දානවා අල්ලනවා උඩදාන්නවා අල්ලනවා උඩදාන්නවා අල්ලනවා උඩදානවා අල්ලනවා ආභියමට දල්ලනම් ඔොක තමයි ඔන්න තනියෙන් බෝල්ල ුඩ දාලා අල්ලන එක ඊට අමතරවෝ තම අර මගේ බිත්තියක සලකුණ කරනවා කොටුවක් හරි රවුමක්හරි ස්ථානයක් නැත්තම් ඩොට්ට එකක් පැක්්ෂ එකක් නේද අන්න එතෙන්න්න බෝල එක දාලා අලනවා. එම ඇල් ඔන්න තනයෙන් කරන්න පුු හන් ්‍රීඩ ටික හරි දැන්ප හැදි ටික් එම් අපි යන්නේ දෙදනෙකු කළ හකි සුලුකීඩා බලන්න යන්ට එ පිියලා ඒක දෙදනෙක් හැකි සුලු කීඩ ික ඊට පස්සේ මම ඒතිත් පැහැල මෙන්න දෙදෙන බැගීන් කරන්න පුළුවන් සුළු ක්‍රීඩා දෙන්න දෙන්න එකතු වෙලා එකක් තමයි පැනීම සමාර් ඇගලම එක අඹ කොට්ට පැනීම කියලා කියනවාොටු පැනීම එක තමයි අවුද රජා මමනන් නෙමේ රජ එහ සෞද රජා අපිනත් නිමේ රජුරු කෙල්තම න්න නරි එක දෙකක් තියනවා තවෝල්නන් එකක් ඉයාගඩ ඒකට කියෙන කුකුල් පොරය කියලා ඔතේ නෑ මම එක යන්නේ කුකුල්පොරය සකෝද කරන්නේ න. මේ තුනම කියල දෙනවා දැන් මේ තුනම කියල දෙෙනවා ලියගන්න කිස්සරලාම් ඉට පස කියල දෙෙනවා. හරි නම් ඔන්න දෙදනා බැගින් කළහැකි ක්‍රීඩ. සේද ියගන්න ඕන තේ මමට ට් එකක් කියෙවලති තමා මේක ලියන්න ඕනි කිවු්ටක ප්‍රින් කරගෙන තමයි ලියන කියලා කිව්වේ හරි. රි වනුති නයන්තන නා එනම් ඔන්න කොට පැනීම කවද රජා කුල් පොරේ දැන් ලියගේ නිර ම පෙන්න්න අනමටි කන විදිසහනිද ඉවරද න න පැහැදිලම දානවා ඔව මපතේ ටවට් එක දාලා තිෙනවා නම මගේ හරි බිංගෝ බිංගොත් පුළුවන් ඉතින් බිංගෝවලින් වැඩේ මේක පොඩ්ඩක් කර නිකන් ක්‍රියාශීලීනේ නේද. විංගොත් හොඳයිෝ බිංගෝ කියන්න එක හරි 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 දැම් බලමු එ ඕොමං ආපෝ ෂයා කරනවා ප්‍රීඩාටික ෂයා කරනවා මෙන්න දෙදෙනෙක් සමඟ කරන්න පුලන් අපි මේක කියෙන හොක්ස්කෝච් කියලා කියනවා පුත්ේ අනිපාදයෙන් පැනගෙන යනේ රයි එනම් මෙන්න කරන විදිහ මේක ගැන ඔයාලා ගඩක් දන්න මං හිතන්නේ මගේමට කියලා දෙන්නආ පෞස්සාපිද කරනවත්ක හරි ඒ මට කියන්න මේක කරන්න ල මොනවද ගන්නේ උපකරණයක් ෝනද. ට්තය? වන බට්ට මකක්දගන්න මන්න ගල් පතුරක්ගන්න පුළුවන් යි කෑල්ලක් ගන්න පුළුවන්න්න හරිිතාව වලං කෑල්ලක් ගන්න ත පුළුවන්න්න පුළන්හබේ ඇඩියක් ගන්න පුළුවන් ඇල්ලක් ගන්න පහරි දැන්හගන්න ඔය හරිරි ඔ ඒත් පුළුවන් ඔය මොනවා ගත්තත් ඒ අරන්තියනකට කියනවා අපි මොකක්ද උපකරණයක් කියන්නන්නේ ගත්ගත්ඒ ගත්තේකට තමයි කියන්න මොකක්ද උපකරණයක් කියලා දැන් මෙතන ලංකා පුරාමි ඉන්නවානේ විධ ප්‍රදේශවලලාමයි න දයිලනින් අයතන ඇත්තේ එක කියෙලා ගොඩක් අය නේද උද ආයත්නයක තුලා ගොඩක්කායිඉන්නා මුල ලංකාය. එතකොට ඔන්න ඔය ලංකාවෙන්න හැමෝම දැන් එක ගුත්තර ලිව කි්ව ලඩු එකට්ටයක් කිවා. කැමිලිතිි කට්ටක් කිවවා ලංකට්ටක් කිව උළු කෑල්ලක් කිවල් ටයිල් කෑල්ලක් ගල් පතුරක් කියලකාම කොට්ටයක් කිය කි ඔන්නවාගේ ගොඩක් දවල් කිව්වා. අන්න බලන්නක උපකරණය තියනවා ඒක ප්‍රදේශීම් ප්‍රතිසිට වෙනස් වෙලා එක චි උපකරන නෑ ඔන්න ඔන්න? ලක්ෂණයක්ක් සුලු පිීඩා නරි මේක කොහොම දෙ කරන්නේ මේක මේ මේකෙත් සමහර තැංගල වෙනස් වෙලා තියනවා ද මේක න එක දෙක්ක ඇතුන හතර හතර පහ හාය හය සමහට තැන්වල මෙතන හතර මෙතන පහා මෙතන හාය මෙතන හත මෙතන හට ඉගැනෙ සමහාර ප්‍රදේශවල කොටු එකේ ඉඳන් අට දක්වා අංක කරනු. ස තකට රයි හඳයි ලකුණු කරන්න ඇද ඔ ඒ එකක දක්ුණ කරම බි එකකිීම හදියයි ගොඩ ඕ. හ චුට්ට ගන්නම කියන්න ඉට පහස්සේ ඔන්න මෙතන දැන්තියන එක දෙක තුන හතර හතර පහ හය හය කට කකුල් දෙක තියන නේ කකුල් දෙකම තිය දැගුවල මෙත එක මාංකයක් තියෙන. ඇබැයි සමහර පැතිවල මේ හත්තර පහ ආපහු තනිකොටුව හය මෙයා හත මෙයා අට කියල කියනවා මං එකක් අඳ න්නම් හතර පහ මෙයා හය ඕස් එක පැත්තක තියන විදිා. මෙයා හත මෙයා අට එම් ඔන්න එක පැත්තක තියෙන විදිහ. ඉට පස්සේ මේ තියෙන තව විදිහ. ඊළඟට තියෙනවා මෙතන දිය ආපහෝ තියෙනවා මෙතන ගොඩ කිය ෙන ඔන්න පැත්තක දී ගොඩ කියලා එක ප්‍රදේශක පාවිච කරන පුළුවන්. දැග තෙක්කව්වා ඉරයි හඳයි කියලා. එහෙම නේද කිව්වේ හයියියි ඉරයි හඳයි එනම් යාමකත කරන්න ඉයි හයි යිදියි ගොඩයි ඔන්න ඔය විදිහට තියනවා හ ඔවෝ මෙන්න බලන්න මෙන්න ආරම්භක ස්ථානය මෙතන තමයි පටන්ගන්න මෙන්න එකකුලක් මෙන්න අනිත්කාකුලු මෙත නිත ලමුකද කරන්නේ මේ ක්‍රමේ වැර පමණක් හිතන්නේ එය පනින්න විටියහ. ඉස්සරලාම මෙත නිදන් තමයි අප මෙන්න මෙතන බට්ට දාන්නේ හරින හෙද න හි ඕ මෙතන හිතගන්නන්න බට දානවා මෙතේ. ප අපි මේකට පයිනවාද දෙවනි කොටුට ප පට පලනවා දෙක තුනට පයිනවා තුනෙන් කකුල් දෙකමතියලා ඉළඟ කොටු දෙකට පයින. ඊට පස්සේ ආපහු හ කොටු දෙකේඳම් ආපහු පස්සෙන් කොටුවට තනිකුලෙන් පයින ට ප ආපහු කකුල් දෙකම තියලා අය ස අයම කකුල් දෙකට. න්තිම කොටුවලට පයින්න පැල උඩ පැනලා වෙන්න පි පැ ප පැනගෙන පැනගෙන විල්ලා මෙන්න මේ දෙනි කොට ආන්න ාපව දෙවැනි කොටුවටනක ආරි දෙවනි කොටුවටනකම් පැනැගන්න පැනැගන්න පැනගෙන නො මේ තිය බට්ට පාගලාන දයන්නේ බටට පැගුවතව නැකේ ඊට පස්සේ තමයි? මෙන්න මේ දෙවැනි කොඩුවට ඇවිල්ලා බට්ටේ ඇරගෙන මුක්කරන්න බට්ටේ පන්නවැනි කොඩුවට පනින්නතු ආයම පනිිනවා පහු මෙන්න මෙතෙන්ට පනිනවාඇතමගේ තැනින් තනට මේක වෙනස්සෙනවායි කියලා මෙන්න ඉතල ගහන තියනවා තනි පාදයෙන් පනිනෙව්වා මෙන්න මේ ඉලක්කන් දෙක එෙක්කම අංකවලින් දාලා තියන ්වා පාද දෙන පනින ඒවා දැන් තේරුුණාද කතන්දෙ. එත හිරන්න තාව චෝඩි කතාවක් කිවු මෙතන අවුට් පෙන් එ නැත්තා මෙයාට මෙයාගේ ප පනින ක්‍රමැනෙක් මෙයා පනිද්දී මෙයාගේ පැනීමේ අවස්ථාව නැති වෙන්ඩ ස ැනතසා එකක් තමයි ඉර පෑගුවොත් අව් ති ග පට හොට නැට තේැගුවත්තව කයි ැකම කොට තිබ අවුට හරි ඔොන්න කියපු වා හරි එන මං නීති දෙක් දෙකක් කියන්න එකක් තමයි වෙන්න මේ ඉරි පෑගුවොත් අව් තනෙන් පයින්න තියන කොටුවක කකුල් දෙක තියල පෑන්නව් ඊළඟ එක තම්මයි පට්ටය මේ ඉරි උඩ වැටල තිබ්බොත් ඒ අව් අපි ධන බාට්ටේ මේ ඉරිවලින් එහාට ගවොත් ඒව් දැන් තේරුනා තිහෙනම් ට පැනීමෙනෙ නත්තම් කුට පනි කනෙක් තරනද ඔවද නැද්දරි එම් අප බල කෞද රජා මෙන්න කවුද රජා කරන හැටි රයි කෞද රජා කියනකින් බලන්නේ ශක්තිමත් භාවේ තමයි බලන්නේ දෙදනෙක් අතර තින ශක්තිමත් බාව එනම් මේකට ඉස්සර වෙලාම කරනවා එක උස තියන යාලෝ දෙන්න තෝරගන්න මොන උස යන යාලෝදන්නදගන්න එක උස තියෙන යාලන්න එක ස ය කන්නේ ව එක ඔස තියෙන යාලුවෝ දෙනෙක් ගන්න. ඉට පස්සේ එක සමානවෘර්ථ දෙකක්. එක සමාන රවුන් දෙක් පොලවේ ඇඳගන්න. මෙන්න පොළවේ ඇදගත්තේ රවුන් දෙක රවුන් දෙකක් ඇඳ ගන්නවා. ඉට පස්සේ මේ රවුන් දෙකට අර යාලුවෝ දෙන්නට එන්න කියලා කියනවා. එම් මෙන්න රවුම්උට අර යාලුවෝ ආවා. එම් මෙන්න වා රව් ැදට. මෙත්ෙලියදාන් ්‍රව් මැදට ආවා ඊට පස්සේ දෙන්නට කියනවා අත්දක දිගාරීද කියලාම ඔන්න අධදක දිගැරියම අත්දක දිගැර අන්න දැන් අධෙක දිගරල්ලා ඉන්න දෙන්නට දෙන්න අධදෙක දිගැරලා ඉන්න දෙන්නට දෙන්න අධ දෙෙක දිරිගඇල්ලා දෙන්නට දෙන්න තල්ලු කරගන්නවා තල්ලු කරගෙන තල්ලු කරගෙන යද්දින් මෙතන ඉන්න ඉස්ත්‍රලාම මෙන්න මේ රව්මෙන් එලියට යන කෙනා පරාද වෙන එකැන එයාගේ ශක්තිමත් භාවේ නෑ කියක තමයි එතිනින් පෙන්නන්න අන්න කවුද රජාවෙන්න්න එතකොට මෙයා මෙහාට තල්ලු කරනව කිය හිතුමොපි වෙන්න මෙයා හියෙන් තල්ලු කරන මෙ හයිියෙන් තල්ලු කරනවා මේ පැත්තර තල්ලු කරගෙන යද්ද මෙයාගේ කකුලක් එලියට ගියා කියමුක එනම් මෙයාමකද වෙන්නේ අන්න තරගෙන් අයිගනාා එතොට කවුද රජාවෙන්නේ සහිට පැගොත් අෞද්ධ තෝට පැර එලිය යන්නනුද ඉන්න ඒ බ කියලා දෙන්නේ කටිොත්තමහ රජන්නේ කද රජ ඒද බීද ඒද බීද ඒ අනවන එියට මෙය තල්ලු කරද්දිී ඔන්න ඒ රජා වෙනවා හරි දැන් තේරුනා දෙක කරන හැඩි ඇබැයි බැරි වෙලාවත් මෙහෙම කරොත්තම් ඒ ඒත් ඒ බීත්මකද කරන්න බි ඒව තල්ලු කරන්් යනවා බී වැඩි වැඩියෙන් බලයක්ක් යෝදලා ඒ තල්ලු කරනවාමදඒට වැඩියෙන් තල්ලු කරනට එතකට මොකද වෙන්නේ මෙයා මෙන්න මේ රවමෙන් එලියට ගියොත් එහෙම රජාවන්නේ කවද දැන් තේරුනාාද කරන හැටවා කියන්න එතකොට ඒ දෙන්නම ඔය සකල්ස් දෙකෙන් පිටට ගියොත්ත හැම දෙන්නවා දෙන්නම උට එවා හරියට ම වැරි වෙලා දෙන්නම එක පාර ගියොත් යමන්න වු හරි දෙතකොට හ රි දංගිල ගස්මාරු තමයන්න හරි දැන්හෙන ඕක පහැදිී එ දැන්වොන්න එනවා අපි ඊළඟ හ්ඩා යමක් විදිට එක තුවෙලා කරන්න පුළුවන් සුප්‍රීඩා බලන්නනා ඔන්න දැන් හැමෝම් ඉතින් දකට ැෙන ම හිටිය දැන්ව හ ගන්නම් කක්ද මේ 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 ගස්මාරුව ගැන එන කිය දෙන්න ැ ගස්මාරු තාක මට කියෙ න පලන කණ්ඩායමක් සමඟ කළ හැකි්‍රීඩයි එකක් තමයි ගස් මාරුග ගස්මාරුව ඊීළඟ එක වස පෑගීම තුන්වෙන එක පන්දුව පරදව තාගන්න බලන්තුන් දෙනම් ගස්මාරුව වස පෑගීම පන්දුව පරදවම ගස් පෑගීම ගස්මාරුව වස පෑගීම හන්දුව කරදවන ඔන්නව තමයි කන්ඩ සුළ ක්‍රීඩාවෙන මංවටිය කියලෙනවා දැ කියන පුතේුප කල්පරය කැමදදසතේ මොගදද වචන්නේ? කුල් පරේසකුල් කිය දමා එකක් කියන්න හරිවා මේ ඔක්කම කියලා දෙවා මෙන්න මේතුුණුම දැන් කියල දෙන්න ඒ තාව ේතුුණු ෆිළිවෙටනම කිය කිය දෙන්න ස්මාර් කියන්නම් ඒතුන කියල දෙන්නම් බැන් දෙ දෙෙන බැගන් කළ හැකි දෙේවලල කගුල් පර ේතුරුන්නනිම කුකුල් පරේ කියලා දෙන්න හරි මේක ලියාගන්න කිස්සලා එතොට මං කිය දෙන්න හකුල් පොඩයක් කිය දෙන්නද ලවස හරි ලියාගන්න අමාර කෙනෙක් කියන ලස හරි රි හරියි එන ගොන්න තව ියයාගන්න බැරි වෙච්චි කෙනෙක් න්නවනන් ලියාගන්න? න්න මම කියල කියන්නඩ යන්නේ ඉනටගැන දැන් කවුද රජා කියන එක තේරුවේ සර්කල් දෙක නැත්තම් වුන් වෙන වෙනම දෙන්නෙක් ඉඳලාද එක රව්මක් ඇතුට දෙන්නෙක්ඉඳලද ර් දෙන්න රජ තේර රවුන්් දෙක දෙන්නක් ඉදලාරි ඔන්න දැම්මන් කියල දෙ දෙ යන්නේ අනේ මේ බලන් මට චටි එකක් මේ අමතක වෙලාකාල් පොරය නෙමේ කුකුල් පොරේ හරි නේත් දැහයි ඔන්න දැන් පලම් මොන දෙහෙනම් මේ කුකුල් පොරේ කියන්න කියලා ඔන්න දැම කුකුල් පැපෙන්නොන්න යා කපොරේජිවෙන්න මෙහෙම දෙය න්න හොඳට හ ගන්න කතන්දට ුද රජායකට අපි ඇන්දේ සකල් දෙකක්නෙ නැත රවුන් දෙකක්නෙ කුකුල් පොරයට අදන්නේ තනිරවුමක් ඔන්න තනිරවුමක් තනි ලොකුරවුමක් අඳන කොකුල්පොරයට ය දෙන්නෙක් කරන එකක් නේ එහනම් මේකට ඉන්නවා ළමයි දෙන්නෙක් ඉන්නවා එනම් ළමයි දෙන්නෙක් ඉන්න ගමන් මේ ළමයි දෙන්න හිටගන්න තනිකුලේ තනිකුලෙන් තමයි හිටගන්න ඔන්න තනිකකුලෙන් හිටගැන ඉන්න ්‍රයි ඕ අනිත්කකුල මෙන්න අනිත්කකුල ඕන්න අනිත්කකුල රි දැන් තේරුණුනාද කතාන්දරේ ඉන්න මොන කකුලෙන් විතරද අනිකකුලෙන් තමයි හිටගෙනන් එම් ඔන්න එක කකුලක්මු තියනවා අනිත්කකුලෙන් හිතගෙන ඉන්න හරි ඊළඟට මේයාගේ අත් දෙක තියෙනවානේද අද අත් දෙකම පිටි පස්සේ අ දෙකම පිටි පසේ බැඳ කෙන මේ අධදක මෙහෙම කරලා බැඳි කෙනනින් අදක ැඳගෙන අත්් දෙක බැඳ කෙන අනිකු හිටකනන්නේ ඔන්න එක්කනේ මේ එනේ නැ අප අනිත් එක් කන හොම දන්න කිය අනිත් කෙනාත් ේද ඔන්න අනිත් කුකුල් එකනත් එයත් මේ වගේ උස තියෙන කෙනෙක් පෙන්න්න ඕන් එයත් මේ වගේ උස කෙනෙක් නම් මේ වගේ උස කෙනෙක් රයි තුන්න මේ වගේ උසයි එයා මුකද කරන්න එයත් මේ විදිහට මයි එයත් ඉන්න තනිකකුලෙන් එයත් ඉන්න තනිකකුලෙන් එ තනිකුලෙන් ඉන්න කෙනෙක් නම් දෙන්නම ඉන්න තනිකුලින් මෙයත් අනිකකුලෙන් අනිත් එක් නත් අනිකකුලිම ඊළඟ කතන්දරේ මේ දෙන්නම් මේ දෙන්නම ඉන්නේ අධ දෙක පිටිපස්සට කරලා බැඳගෙන්ද මෙ අත් ඉන්න මේ අධ දෙක පිටිපස්සෙන් බැඳගෙනන්නේ අ දෙක පිටිපස්සෙන් බැඳගෙන මේ තමයි නහය මෙයාගේ දැන් ඔන්න ස්සරහපලා නඉන්න කෙල හොයා ගත්ත හැකින් මේ තියෙන මේයාගේ නහය ඔන්න ඉස්සරහිෙන් ඉන්න කෙනෙ රි ඔ ඉස්සරහබලන තමයිඉන්න. යි එද කොහොමට පොරයක්වෙන් මෙහෙම ඉන්න ගමන් දෙන්නා උරෙහිසේ ගර හිසට ටවුවදදා ගනම් ම ිල්ලා ඔන්න තටුවවදා නිතකන මෙන්න තටටවදා අනිත කන තටටවදා මෙත් තටවදා ඔහොම හම තටටවදදා ගෙන ියාට පසේ අදක පැඳගෙනෙන එක්කෝ බැලන්ස් නැතුව අවුරුහරි මෙන්න මේ? රව්මට වැටු නොත් හරි රව්මෙන් එලියට වැටනුත් හරී අන්න එයා මකදවෙන්න කුකුල් පොරෙන් ඒ කකුල බිමතිබොත් ඒම දැම්ම කක්කුල හොමර ගහගනින්නකොට කකුල බිමතිබ්බොත් ඔව කකුල බිමතිබොත් ඒත් එයා පිේ පොඩෙන් පරාදයි කකුළ බිමතියන්න න්න පුන්ද හරි එන්නකෝ ඔන්නහගන්න ආපහු කකුල බිමතියන්න පැෑ අක්වන්ඩ මේ අ දෙ මේකකුල බිමතියන්ඩ බෑ එහෙම කරලා මකද කරන්නේ පුළුවන් තරම් මෙන්න මේ මෙතන තමයි අනිතක් න ගර හිසර තට්ටුර අනිත්ක්න ගර හිර තර්ටු කරලා නෙද ොහු රක් ොදෙනවා එතකොට මකද දෙ අර එක්නම් අනිත් එක්කනාා අනිත් එක්කන වැටෙන්ඩ යන ඊට පස්සය අයිතියයා බැනසලා යයා යාටමම දෙන්න මාරුවෙන් මාරුවට දෙන්න මාරුවෙන් මාරුවට මොකද කරන්න මාර්ුවෙන් මාරුවට දෙන්නා උරෙහිසිෙන් උරහිසට තට්ටු කරන තල්ලු කඩගන්නවා අධ දෙක ගැලවුනොත් ඒත්හුකුල්පරෙන් පරාදායි කකොල බිමිතිබ්බොත් ඒ කුකුල්පරෙන් පරාදායි එළඟට මෙයා මේ වෘතේ ඇතුර නැත්තම් ්‍රව්මේ ඇතුනට වැටනොත් ඒත් පරාදායි ්‍රවමින් ඉලියට වැඩුන ඒත් පරාදයි න. ඉස්සරෙලා මොන්න එක්්‍රියාවලින් හතරක් තිබ්බනි දැ අත් ගැලවෙනවා කකුල් බිම තියෙනවා සර්කල් එකෙන් එලියට යනවා සර්කල්ල එකට වැටෙනවා ඔය මොනහරි එකක් වුුණොත් ඒ ඉස්ත්‍රලාමෙනක නම් පරාදයි එනම් ඕොක තමයිමගක්ද හුකුල් පොරය කියන්න දැම් මතකද කෞද රජවාගේ මේ එකක් තමා චුත්තා කිටවැඩටි වෙනස් හරි දැම් මතකද 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 මතකදවස ම අප හැදිලනම් කියන්න අපහ පැදිලිගෙන මං හිතනවා මගේ පරක්කකිවාිය හරි කේ දැන්න අපි යම්මු ඉඟ කොටසට යම් එ අපි එනම් වන වස පෑගීම කියලා ගස්මාරුව වස පෑගීම ම එකත් ට කියලා දෙන්න එනම් මෙන්න ගස්මාරුව ගස්මාරුවේදවෙන්නේ මේ කරලා නෑකකිවොත්ත මාරපුම මේක කර නෑකිොත් නද ගස්මාරේ මෙහෙම එකක් වෙන්නේට කු ගන්නක් පුළුවන්දෙස පුළුවන් පුළුවන් කනු ගන්නත් පුළුවන් මෙන්න කතාන්දරේ ොඳට හග දැන් ඔයාල ඔයාලගේ දැන් ටීම් එක දැ මේ එකක් නෙක් කර යෙකුත් මේ දෙන්නනෙක්රනක් කනෙකුත් මේ කණ්ඩායමක් කරන එක නම් කණ්ඩාය මේ හිතන්නක හය දෙනෙක් හිටියයි කියලා න්න කණ්ඩායම හයක් කි කණ්ඩාය මේ හයක් හිටියොත් එහෙම හයට වඩා හයට වඩා අඩුවෙන් තමයි ගාක් තෝරගන්න ඕන්න හයක් හිටියයොත් ගස් තියෙන් ඕෝන පහ එකන ඉන්න ගානට වඩා එකක් අඩුවෙන් ඕෝන මොද ගස් එහෙම නැත්තාම් තියන ගස් ගානට වැඩ එක්කනෙ වැඩිවෙන්ඩ ඕ ඒ ලේසි එ ගස් පහක් තිබ්බොත් හයක්ින්දෝන් එම් මට කියන්න ගස් හතරත් තිබ්බොත් පීදනෙක්්ට ඉඩ පුළුවන්ද ගස් හතක් තියනවා ගස් හක්තිනවා යි එම් වැඩ කරන්න පුළුවන් ගස් තක්ති බොත් අට කියයන ගස් ගානට හරි කියයන කනුගානට හරි වැඩියෙන් එක්කෙනෙකට මේ තරඟෙත් එක්ක ඉඩ ඔන්න ඉළඟ කතාව හෝදා විස්සති හතලිය පනා හට ඇත්තැවාසු අනුිය කියලා ඔුන් එ ක අ ෝදා විස අදලිය පනාහට ඇත්තවාසු අනු සයෝන් ාවක්නකන්න එඩසයි හො මගම හ ම හාදයක් ගඔන්න ව ට පමන එන කිරනවා නද නදන කිර නදඒ මේක හයාලගේ ගොයාලගේ මේ මේ ප්‍රදේශන්න පුළුහන් ඒ නිසාඒම වෙනපු නමුත් මමේකයන්නේ එක පැත්ත ක හර වෙන විදිා ඒනයන මැද යමකද කරන්නේ ඒ අයවා මැද ඔොක්කෝ කට්ය තමන්ට ගහක් කල්ලගන්නම මෙයාම මෙයාමී ගහල්ලගෙන මෙයාම ගහල්ලගෙන මෙයාමී ගහල්ලගෙන මෙයාමී ගලගෙන මෙයාමී ගහල්ලගෙන මෙයාමී ගහල්ලගෙන මෙතනක්නැකින්ම එයත් ගහ කල්ලගෙනඉන්න හරි ගන්න ස්ගානට වඩා එක්කනෙක් අඩු වෙන්න පොනි හත් නැති වෙන කෙන කොහටදයන්ෝන කහටඩෝ මැද මැදට යනවා අනිත්තා ඒ පස්ල්ලගෙන හෙමනැත්තා කනු අතන කනුවල්ලගෙන හරි ඉට පස පොඩි වැඩක් කරනවා ඉන්නමය මැනා චූටි වැඩක් කරනවා ඒ තමයි මැදන් එක් නාමකද කරන්නේ හරි මැදයින් එක්කනා සංඥාවත් දෙනු මෙයා සිටන පොඩි සංඥාව දෙනවා එක අත්තුරියක් ගහන්න පුළුවා මොකක් කකර කියන්න පුළුවන් ඒ ස දේදී සඥාව දෙද්දී මේ ගොල් කදක රන්ඩෝනිි අතර මොකදක රන්ඩෝනිි තන මාරුඩෝනි රුනාද මෙයාම අන්නක මෙයා මේ අනිත් අයි ගස් අතර මාරුවෙනවා එක්ක මෙයා 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 මේ දෙන්නා එක්කො මේ ඔහ හම මාර වෙනවා. අන්නේ මාරුවෙන අතර තුරදී මේ මැ මොකක් කරි ගහක් ගාවට ිහිල්ල ගත් ඔත්ත හෙම මොකද වෙන්නේ අන්නේ ගහනති වෙච්ි කෙන ආප හු යන්ඩ වෙනවා කොහටදබහු අන්ඩෙනවා කොහටද මැදට අන්ට වෙන හරි උදාහරණයක් කිතර මෙන්න මෙහෙමීතමකෝ මේ ගහගන්න මෙන්න මැදැ ඉන්න කෙන බල න්න මැදෙන කන්න ඕ හගන්නතමා කියල දෙන්න ඉට පස කතා කරමු ඔන්න අහගන්න ඔන්න මැද මෙයා සංඥාව දෙනවා දැ මෙයාලා ස්මාරුවෙන්ට එයාන්න හිතමුකෝ මේද ගස්මාරුවෙන්ට යන්න කියලා මේ දෙන්න ඒ ගස්මාරුවට සංඥාව දී් ගමන් ඉක්මනට මෙයා මෙතෙන්ට එනවා මෙයා මෙතෙන්ට යනවා ඔය මිල ඉස්ත්‍රවෙලා ැරිවෙලාත් මේ ගෑන්ලම ල්ලම තන ගෑයිල්ල ොත්තහමවෙන්න මේ පිරිමිලමයා ය හටද ඔන්න ඔන්න මැදටෙන්ඩ වෙනා තට මේ ගෑන්ලමය ඉන්න කොහෙද මෙන්න මේ ගහග දැන් තේරුනාාද කතන්දරේ ගස්මාරුව දැන් හඩ ගුළා පස්නය අ දැක තේරුනාාද දැන් අස්මාරුව දන් मोली पैदुनेनाने में ए में म आद गना ने इत वाने मुलि ई वि्यतिना है हते वास नु ने का ं यह मैं कर दिए එනක් ඉතිරි වෙනවානද කොහොමට ගනන් කරදි යාතම යිස්සරලා මැදට යන්න ඒරුණාද යාතම ැදට යන්න එයා මෙටල තමයි අනිත්තායට සඥාවදයා අපි මත්පුරියයක් ගෙහෝයි කියලා එතකොට අන්න අනි සතර මාරු ඒමාරුවෙ තමා මෙයා ළඟමතියන කා ිහිල් අර්ලගත්තොත්තේම මේ මාරුවෙන කට්ටියයට ඉස්සර වෙලා අන්නම කමවෙන්නේ ගහ කල් ගන්න බැරිමත් එයාට හුණ ස කරන්ටක පිරදරන්නෙකුට ගහක් කල්ල ගණඩ බැරිුණු ලද ගහත් කල්ල ගන්න බැරුණුත්තේ අවු්ට ඕ ගහන්ලන්න ැරන්න තේව අවට එන අපි ඊළංගට යා මුූ ලාගක මයි පන්දුව පරදවමු කියන්නේ කරයි එනහොන්න ම පන්දුව පරදම කියනකත් ශ්‍යා කරන්න රි දරුවනේ එනම් ඔන්න අපි යනවායිනඟට පන්දුව පරදෝම කියන එක බලන්න පන්දුව පරදෝම යි. පන්දුව පරදෝම කියන එකත් ඔයාල කරලා නැති වැත් සමහර විට ඒක නං ඉතිං ගොඩක්ම ස්පෝර්ඩ් එක වාගේ කරන්න පුළුවන් සු ්‍රීඩාව යාර්ට කරන්නත් පුළුවන්. මෙන්න මෙහෙකදී එක වස පෑගීම දවට මෙන්න මේ වස කියලා කියන්නේ එක කොළ අත්තක් නැත්තාම් මොකක් කඩ සලකුණා කොල අත්තක්හරි ට් වෙලා පහවාස කොත පුතේ දැම්මම් මෙතන ආප න කලින්කිව නෑපුතේ දැන් පටන්ගන්නේ කියන්න අලුතිම පටන් ගන්න හරි මේහ ගන්නක වස ගුලියක්ෝ වසගුලියක් හරි මෙන්න දැන් අපිරන්න යන පොඩි වැඩ තමයි වසගුලයක් කියනෙකට ගන්න එක්ක කොලා අත්තා එම නැතම් කොල කිහිපයක් ගන්නවා කොලාාත්තක් අතු දෙකක් කියම ගන්න රඔන්න කොලා අත්තත් දෙකක් ඇරගන්න ඒක මැදට කරලා අප අර අත්තල්ල ගන්න වටට උදාහරණයකද ම පැත්තකින් අදින්ද යනවා මෙන්නහ ගන්නක මේ තමයි කොලාත්ත දැ ඔන්න කොලාාත්ත තියෙනවා ඔන්න කොලා අත්ත තියලා මේ කට්ටිය මේ වටේට වටේයට අත් අල්ලගෙන ඉන්න ඔන්න ඒයවගේ ඔය තමා උදාහරණයක් විදිහයට ඔන්න අත්තල්ලල්ල ඉන්න අත්තල්ලගෙන වටයට ඉන්න කොළවාත්ම කොල අත්ත වටයට අත්තල්ලගෙන නොේ බාන කොල අත්ත වටට අත්තල්ලගෙන ඉන්න ඉඩ පස්සේ මේකටය පොඩි කපටි වැඩක් කරනවාකද දන්නද කපටි වැඩේ ඒ අපිට වැඩේ තම අත්තල්ලගන්න අතරතුර අත්තිික මෙහාට අත්දලක් කුහොමාරි අර ට හරි වාස ටික පාගණ්ඩ හදනවා කතා වෙලා කටි ඔක්කෝම හේමකට අල්ලග අල්ලගෙනවිල්ල කාටහරි මේ පාගණ්ඩ හදන ඇයි මෙහාට මෙහට අධද්දින් මේ කට්ටියය එනවා මේ පැත්තෙන එතකට වස ටික පෑගෙන්ඩ යන න්න වස ටික පෑගන්න කිවොත්ය වැඩේ අවුත් ඒ නිසා මෙන්න මෙතන ක ඉන්න කට්ියය කරන්න ඕන හොඳ වැ ඒතමයි වස පෑගෙන්ඩ යන එක්න්නට උඩ පැනලා හරිිකක් නෑ කවුල ඇරගෙන හරිකමක් නෑවාස ි පාගන්නතු වැඩ කරන්න . ක තමයි වස පෑගම කියලා කියන්න නං වස පෑගුණොත් එහෙම කාට හරි වස ලැජ්ජාවක් එන්නේ එයා පරාදෙන හරි ඔන්න වස පාගන්න ඉකා ල කරන්න පන්දුව පරදම පන්දුව පරදෝම කියන්නේ මේකෙ ති තියෙන්නේ මෙන්න මේ වගේ වෙඩා හරි මේන්න මේකදී? කණ්ඩායම් දෙකක් හදාගන්න කණ්ඩායම් දෙකින් එක කණඩායමක් ඉන්නවා සර්කල් එකක්හඩගන්න නැතන් රවුමක් කදාගන්නවා මෙන්න මේ විදිහට මෙ ඉන්න මැදකට්ටියය මෙ රවුමක්ත රවමක් තියන විදිහට මේ ගොල්ලු කණ්ඩායමක් කදාගන්න එකන 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 ොන මෙතන ඉන්නත් උන්නායි හතරයි පහහි හය හට යට න අට දෙ එකෙ කණ්ඩෑමක් කදාගෙන. ට පස්සේ ඒ කණ්ඩායමට එලියෙන් තව කණ්ඩායමකින් මේ ඉන්න ඒ කණ්ඩාය එතකොට මෙන්න මේ කට්ටිය තමයි දුවන කට්ටිය මෙයාල දුවන මෙයාල දුවනෝ මෙයාලගේ එක්කනෙක් දුවන ය දුවන මේ පැත්තට මෙයා වටේම දුවනම මේ මෙතන එක් නම්ය ඔහෝම වටේම දුවන කියන්න කොහොමඳ ගෙල මේ මෙයාට ඒමුදුවනොහ වටේමු දුවන වටේමු දුවන වටේමු දුවනු ඒ වටේමුදුවද්දි සූටි වැඩක් නමේ ඇතුළේ ඉන්න පේලිය කට්ටියකිීමේ පිට ඉන්න කට්ටිය තමා දුවන් රව් මේ ඇතුළේ ඉන්න කට්ටියආතිම් පොඩි වැඩක් වෙනවා මෙයා දුවනන මේ පැත්තට නං අපි මොකද කරන්න මෙන්න මේගොල්ලු අතර මේ ගොල්ලු අතර මේ ගොල්ලු අතර බෝල් එකක් පාස් කරවනවා මෙයා අතට පස්රන්න බෝල් එක එනම් ඇතුළෙ සයකල් එකේ කට්ටිය අතර පාස් කරවන්නම කක්ද බෝල් එක තේරනාද කතන්දර ඇතුළෙ කට්ටිය බෝල් එක පාස් කරනවා මෙතිරින් පටන්ගත්ත කියෙමුු මෙයා දුවන්ඩ පටන්ගන්න ඉද්දී බලාගන්න අපහු මෙයා දුවන්න පටන් ගන්නවන මොන්නරතු පාට කොටුවෙන්දාෙක් දුවන්ට පටන් ගන්න හරි ඔන්න බලාගන්නකු ප්‍රතු කොට්ටුව දාපු කෙනා දුවන්ඩ පටන් ගන්නම් මේ එයා දුව නොමේ මෙ මෙයා දුවන්න පටන්ගන්න එයා දුවන්න පටන්ගන්න ඒ සිගනල් එකටම තම මේ දෙන්නම එකම සිනල් එකට වැඩ කරන්න සිල්ඒ සිගනල් එකටම මෙයාමකට කරන්න බෝල් එක බෝල් එක පාස් කරනවා මෙන්න මේ කට්ටි අතර බෝලය පාස්කර ගෙන බෝල පාස්කරගෙන පෝල පාස්කර සගීත තොප්ි රග හම තියන සංගීත බෝල පාස් කිරීම අන්‍යවය ගත්වා මෙතැන වෙන්නේ මයිටපුතේ වැඩක් නැත්තම් අනාශමයි කෝප් කරගන්න තයි නම් මෙන්නවෙන්න වෙන්න ඇතුලෙ කට්ටිය අර සංගීත තොප්ි තරග වගේ සංගීත බෝලය පාස්කකිරීමගේ ඔන්න ඇතුළ කටිය පෝල පස් කරන. මෙයා බෝල පස් කරන්න පටන් ගන්න මේ යාදුවන්න පටන්ගන්න මෙන්න මෙයාගේ වැඩේ තමයි පන්දුව පරද්දලා මෙතන්ටෙන්න්න ඕනි කැනෙ මේ ගොල්ල බෝල් එක පාස්ර කට පාස්කරට පාස්කරට පස්කරර මෙටෙන්න්ට එවන්න කලින් දුවපු කෙනාමකද වෙන්නේ දුවපපු කෙනා මෙහේම දුවගෙන ඇවිල්ලා බෝලල පහු කරලා මෙතෙන්ට එෙන්න්න ඕන්න බෝලය පහකරගෙන මෙතෙන්න්ට ඔොත් අන්න මෙයාලට පොගින්ට එකක්යනවා බැරිවෙලාවත් මෙයා මෙයා මේ හරියට එද්දී බැරිවෙලාවා මෙයාට රව්ම දවාගන්න බැරිවුණොත්තෙ මෙන්න මෙයාට මෙ අට රව්ම දවාගඩ බැරිවෙනවා මෙයා මේ හරියට එද්දං මොකද කැහන්නේ නිල් පාට කට්ටියගේ කණ්ඩාය මේ කට්ටිය මෙන්න බෝල් මෙන්න බෝලක පාස් කරල මෙතෙන්ටගේ නවා එතකට මකද වෙන්නේ පරතුපාට පිලේ කට්ටියය පරාද වෙනවා නිල්පාට පිලේ කටියට ලක්ුණක් ැෑවෙනවා. තේරුනාට පන්දුව පර්දවම් කියනෙක් ඇතුළ කණ්ඩාෑම බෝල් එක පාස් කරනවා එතෝට මේකදී අනිත් ඇයමකද කරන්නේ බෝ පාස් කරනවා කොට මේක වෙන්නපුතේ විසා දෙකකට දුවන්නේ මේ පැත්තර නම් බෝල් පස් කරන්නේ අනි පැත්තට මෙමමම පාස් කරනයි රතු පාට කට්ිය මේ පැත්තර දුවනවන බෝල් එක පාස් කරන්නේ මෙන්න මේ අතට එම්න්න මෙහෙම පාස්කරගෙන යනවා ඇබැයි මොකද කරන්න ඕන පන්දුව පරදා දුවන්නට ඕනි මෙයා මේ පැත්තර පාස්කරගෙන ගියත් මේ පැත්තර පාස්කරෙන ගියත් ආපහු මෙයාගේ අතට බෝල් එක එන්න කලින් දුවන කෙනා තමන්ගේ වටේ සම්පූර්ණ කරන්නට ඕනි ඕකට තමායි කියන්නමකද පන්දුව පරදා. දවීම කියලා දැම් මතක දොයිටික මට කියන්න මතකද නැදද කියලා පවධ නැද අයිමුණුවත් කියන්නේ ගොනමං ආයෙත් එක පාරක් කියන්නම් කණ්ඩායම් දෙකක් ඉන්නවා එක කණ්ඩායමක් ඉන්නේ කොහෙද එක කණ්ඩායමක් ඉන්නවා ෘතයක් හදාගෙන අනිත් කණ්ඩායම ඉන්නවා වෘරතයෙන් එළියේ ෘත්තයක් හදාගෙනන්න කණ්ඩායම තමයි බෝ පාස්කරන කණ්ඩායම නම් එන්න මෙයාලා බෝල පාස් කරගෙන යනු මෙ අතර තමයි බෝල පාස් කර කර යන්න ඒ පාස්රන බෝලය ආපහෝ පලවනිියගටම එදවන්. රි ඊළඟට එළිය ඉන්නවා කණ්ඩායම එළිය කණ්ඩායම මෙන්න මේ පැත්තර දුවනෝ එතකොට මෙයා මේ පැත්තට බෝල පාස් කරරන්න පටන්ගන්නේ මෙයා මේ පැත්තට දුවන්ඩ පටන්ගන්නේ එකම සඥඥාාවට මෙයා එකම සංඥාට මෙ මේ මේ පතර බෝලි පස් කරන්න තුළ මෙහම මේ අනිත්ත බෝල පස් කරන යාගට ඒත් එකම තමා මෙයා මේ දුවන්න පටන් ගන්න මෙයා දුවන්න පටන් ගන්න ඒත් එම මෙයා මේ පැතර බෝල පස් කරන්නට පටන් ගත්ය මෙයා දුවන්න පටන්ගන්න එතකොට මේ මෙම පස්කරලා බෝල්ල එක මෙතන්ටෙන්ඩ කලින් මේ දුවන කෙනා මේ රව්ම දුවලයිවර වෙන්නට ඔන් ර්‍රව්ම දොලිවර වෙන්නට ඕන්න එහම ුණොත් තමයි දුවන කට්ටිය ජයගන්නේ එහෙමොත් දුවනකට්ටියට ලකුණයි බෝල පාස් කරන කට්ටිය පරාද ඇබැයි මෙයා දුවන්න කලින් බෝල් එක පාස්කරොත් බෝල පාස්කරපු කට්ටිය දිනුම් එයාලට ලකුණ. දැම් අංහිතන ඕක ප්‍රමාණව කියල මන් දැන් අංහිතන කු තේරෙන් නැති කියලා තේරුනේ නඇදගකතන්දරේ හරි බෝල එක වැටනත් ති ආදුවනක් කන අදරනවා ඇයිඒ බෝලි කටිාම අදුවලුවන කරද යන්න ඇතුර අරකටය දින ව නිකම් ොට හරි න අපි යාමුෝ ඉළඟ කොටසට රයි අපේ අහනවා ළඟට සංවිධානාත්මක ක්‍රීඩා ල ලක්ෂණ තුනක් ලියන්න කියලා රයිට එ පිියම සංවිධාත්මක ක්‍රීඩාවල ලක්ෂණ තුක් හරි පිලියනවා සංවිධානත්ම ක්‍රඩාවල ලක්ෂණ තුනක් තුනක් නෙේ දුසිම විතර යන්න තියෙන අප ිටක්ීම හරි දනත්ම ක්‍රීඩාවල ලක්ෂණ තුනාක්ලියයන්න හරි දැ ආපෝමම යුට් එකට එනවා ඔන්න අපි ියුට් එකේ ලියන්න යන්න ලක්ෂණය ක්‍රීඩා අපට ගත්ත් සම්මත ක්‍රීඩා අපට ඇති නර දැන් සු ක්‍රීඩාවක් ඕනඕන තැනකර හැකි ඉට කඩ තියන නැති. ලොකු උඩා ඕන තැන කරන්න පුුණ හැත් තම සංවිධාත්ම ක්‍රඩාව කිය සොරි මේ මේ සුළු ක්‍රීඩාවයන් සංවිධානත්මක ක්‍රඩාඇහෙමැබෑ හරියටම නිශ්චත ක්‍රඩා පිටියක් කිය න දික්ගක් පලක් ඒ දේවල් කියනට උුන් එනම් පල විනික තමයි ගුත්තේ සම්මත මිනුම් සහිතලියමු අපි සම්මත මිනුම් සහිත. ඩපිටි ය තිබීම. එවැනි එක යාගම අපි ප්‍රමිතියට සාකශන් කළ ප්‍රමිතියට සකස්ළ සකස් කළ, ඊඩා උපකරණ තිබීම ඉඩවපර නියම විදියට සකස් කරලා තියන්නට ඕන් නියමට ප්‍රමිති සකස් කළ විඩාව්ප කරන තියෙනට ඕනේ ඉලක තමයි නියමිතඩක සංකියාවක් සිටීම නො කියන දේවල් සංවිධානාතුමක ක්‍රීඩාවල ලක්ෂණ වෙන ඔන්න සංවිධානාාත්මක ක්‍රීඩාවල ලක්ෂණ ව තියෙනවා පිෝටක ලියාගම දැනට යි එනම් ඔන්න පිළාගමු සම්මත මිනුම් සයිත ක්‍රීඩා පිටයක්ක් තියන්නට ඕනි එළඟට ප්‍රමිතිර සකස් කළ ප්‍රීඩාාවඋප කරන තිබීම නියමිත ක්‍රීඩක සංක්‍යාව සිට හරි එම් න්න ඔය ටික අපට ලන්න පුළවා හරි පොබලන්න ලියන්න එහෙන ටක් ලියාගන්න හරි ඔටික ලියගන්න පුළුව වැටිට ලියන්න පුළුවන් ්‍රයි එනං අපි ඉක්මන ලියාගමු ඉටපස් තාව කොටස් දෙකක් තියෙනවා අපි ඒටික කරන්න ඕනි කොහොමාරි හරි ඉවරද ලියාගෙන ඇතිනේද වෙලාව වෙලා ඇතිනේද හරි අභි අම ඊළඟ ප්‍රශ්නයට අදිද? එනම් ඕන ලක්ෂණ ටික යි එන හිළඟ එක සංවිධානත්මක ක්‍රීඩා හතරාපියන්න දැන් කියන්නක දැංකයානක සංවිධානත්මක ක්‍රීඩා හතරක් ඒ මොනවාදේ සංවිධානත්තුම් ක්‍රීඩා හතරක් හතරක් න මේ එතනත්කිෙනා දුසිමක් විතර මොනවදේ අර කියපු විදිහේ සම්මත නීතිරීි තියන නිශ්චිත ක්‍රීඩක සංකයාවක් ඉන්න නිශ්චිත ක්‍රීඩා පිටිවල සෙල්ලං කරන අන්නේ වට තමයික යන්න අපි මොනවද සංවිධානත්මක ක්‍රීඩක්. එනම් මොනවද යන්න පුළුවන් මොනවද. විනිසුරුවරුන් ඉන්න නද විිනිසුවරුන් ඉන්න උප කරන ති රයිට ක්‍රිකට් හරි අන්න හරි ඒවා ෙනම් ඔන්න ලියන්න යන්න ම ටික්ල නොම පහක්විතර දෙන්න ගෝලි බෝල්

ගේ දේවල් තියෙනව දරුවනේ තියෙන ගොඩා ගොලිබෝල් නෙට්බෝල් පාපාන්දු ප්‍රිකට එල්ලේ හොකි රගනි තේබ ඉස්කෝ රඩස් නේද බඩමින්ටන් ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා ඉට පස්සේ හැන්බෝල්න අත්දු අත්න්දුු මෙනේ දෙකට ඔව අත්දු අගේ අපන්දු ක ොලිබෝ රයි බාස්කටබ ඔ ගොඩාක් තියෙනවා අයිෝකියි ඔවි ගොඩාක් දේවල් තියෙනවා බේස්බෝල් එල්යි ඔන්න ගොඩක් දෙවතුනවා ඒව තමයි සංවිධානත්වක ක්‍රීඩා කියලා කියන්න එ අපි යමු ඉළඟ ප්‍රශ්නයට ඒක ටඋත්තරැල්ලියා ගැ පුළුවන්. අපෙන් අහනවා වොලිබෝල් ප්‍රහිඩාවේ උපකරණ හුරුව ලබාගත්ත හැකි ක්‍රියාකාරකම් දෙකක්ලියන් වොලිබෝල් ක්‍රීඩාවේ උපකරණ පුුරුව ලබාගත හැකි ක්‍රියාකාරකම් දෙක්. මේ පොලිබෝල් ක්‍රීඩාව උපකරන්න. පොලිබෝල් පිඩාව උපකරණය කියන්නේ පලවෙෙන උපකරණය තමා හොලිබෝල. පොලිබෝලයක් හුරුව පොලිබෝලයට කොහොමද හුරුවක් ගන්න කියලා. මේයහන්ම් ොලිබෝල්ල එක ප්‍රැක්ටිස් කරන මොනවද මේ හුරුව ගන්න කරන්න පුළුවන් ක්‍රියාකාරකම් කියනෙකයින්ගේ ලියන්න හන්. එනම් එක එකක් තමයි. ොලෙ ු ුත්්ක් ුඩ ල්ලන්නන ඔන්න එක ද බෝල කට හරුවෙනවා අතට හොට හුුවෙන ොල ොල ුද ඇ උට දැ ඇ එනම් පන්දුව මද උඩ දමා ඇල්ලීම දමාඇ එක. දේතිීන් ඇල්දීමිකට ලියන්නත්තා දේවෙනි එක බෝ බිම ගහන බෝල් බිම ගහලා බෝ බිම ගහලා උඩට එන බෝල මේ බිමගැහවා උට ටැ ොල කැල්වවා බිම ගැවවා උට ොල කැල්වවා බි ගැහවා උට දෙෙ ෝල කැල් න්දුව බිම ගස්සා එ ටට එන වි ඇල්ලීම න දෙවනි ක්කයි ලියන්ට න ඔවන ඉට තියෙන ඕන තරම් කිවු්ට එක එනිසා එක ලියා ගන්න පුළුව තව දෙක් විර ලියම් ට දෙදෙනෙකු අතරස් කිර තු එක්න දෙනෙක් අතර බෝල් එක පාස් කරන අපි තාව එකක් ලීම ඉඩ තියෙන ඕතන ඉට හදනා පේිය ගොඩක්න්න නම් පේලියක් හදාගන්න පේලියක් දා ගෙන එකින් එක්කාගේ ඉස ඉහලින් හිසටඉහලින් අන්දුව පස පාස් කිරඟ ෙන මොව හතර හොඳටම් ප්‍රමාණ එනම් ඔයටක ලියයා ගමවතන එනම් පන්දුව මදක් කුඩ දමා අතින් ඇල්ලීම් බෝල්ක සුට්ටක් කුඩ දැම්මා? බෝල් එක දාතින් අල්ලගත්ත. ලැඟ බෝල් එක බිම ගැහුවා විමගහලා උඩට එන බෝල් එක ඇල්ලවා. ඉලංකාරණය දෙන්නේෙක් දෙන්නෙක් දෙන්නෙක් අතර පස්ත්‍ර මං යාුවාර්දාානව යාලුවවා මට දානවා මයි යාලු අර්ධදානව යාලුව මට දාන මයි යාලුවට යාළුව මට. ඉලක පේලියක් හදාගන්නවා එක් නනාග එක් නගෙන් එක්නනාගෙන් පි පසර පිටි පස ඉන්න දි පෙන්න්න දැමං ඔොක්කො මික. පේලියක් හදාගෙන බෝල් එක ඔළුවටටින් ඊළං එක්ක නට දෙනවා. ඒ ගත්තගෙන? යාගලඩි අනිත්තිික නර දෙනවා ඒගත්ත බෝල ඒයාගලුඩඩින් අනිත්ක නට දෙනවා. ඒගත්ත බෝලල අනික නාගලුදඩි ඒයාගලුටඩින් අනිික නර දෙනවා. ඔන්න ඇවිදිර පේලියේ හැමෝ මතරේ බෝලක පාස් කරන්න පුළුවන්. ඕකෝ ලෝඩින් කරන්නත් පුළුවන් එහම නැත්තම් අපපුල්ටෙ අතරින් පාස්තරන්න පුළුව පාතෙල්ලා එමතම් පැත්තෙන් පැත්්‍ර පාසලන්න පුුණා මම අනිත්්‍යක නර දෙනවා ඒ අනික නර දෙනවා ගන්නවා පැත්තෙන් දෙෙන ගන්නවා පැත්තෙන් දෙෙන. ඔය විදිහයට විධ වූ විදිහට දෙතනෙක් අතර ක්ඩායමක් අතර පන්දුව පිටි පස්සට පාස් කරඩ පුළවා ඔඒක දෙ එනම් මහිතන දැ ඔටි කරගන්න ඇති කියලා හරි එනම් ඔත්ත නැදී යි යනවා චුට්ටක් මෙන්න මේ මෙන්න මෙතැන්ටනට තත් චුටි කාලයක් තියෙන නිසා ීල තියෙනපුතේ මේ ක්‍රීඩාවසා ක්‍රීඩාපිට දිග කියලා කොටත්සා මෙට මෙතැන්ට චුට්ට අපි දාගෙන යමු ොලිබෝ ක්‍රඩාපිට දිග කොච්චරාද ගන්නවද මීටර දහ අටයි දිග් න යමු එතනට වගුවටමු දහවිනි ප්‍රශනය සංවිධානාත්ම ක්‍රීඩාතුරින් පහත වගුව පුරුවවා සංවිධානාත්මක ක්‍රීඩාතුරින් පහත වගුව පුරවන්න එනම් අපට සංවිධානාත්මක ක්‍රීඩා තියන්නේෙ තුනයිඒ වොලිබ නෙටබ පා පන්දු. වොලිබෝල් ක්‍රඩාපිටේ දිග මීතුර දහටයි ඔොනවම රහසක් කියන්න යන්න. මෙයාගේ පලල ීටර නවයි බ ක්‍රඩාව ගත්තත් ය නෙට්බෝල් ක්‍රඩාවේ ක්‍රඩා පිටේ දිග මීටර. ඉහයි දසම ඉහයි දසම පහත් ීට වයි දසම දෙකයි පහත් මෙන්න මේ වගෝධ හා බැලුවත් එහෙමමාලට තේරණ එක දෙයක් තියනවා. එඒ තමයි මීටර දහටෙන් භාග තමයි මීතර නම එහෙනම් මෙන්න ක්‍රේඩාිටේ දිකෙන් භාගයි පල ඇම එකම නෑ. අපට තියනෙද වගේ පෙන්න්න දහටයි නවය. අප තිෙන ටිකේ අන්න දිගින් බාග හරිටම් ක්‍රීඩා පිටි පලල. ඔන්න ඒක මතක තියාගඩ එක හේතුවා. ඉළඟකාරණය. නෙඩබෝල් මීටර් තිහයි දසම් පහයි ඒක බාග පහලවයිදසම දෙකයි පහයි. මේටි පෝණය අහයි. පාපන්දුු ක්‍රීඩා පිට දිග මීටර. අනුවක් තිගයි එන අනුවේ බාග තමයි මීතර අ බාග මීටර අතලිස් ප ඔන්න කතන්දරේ යි එනම් ඔන්න ඔතනින් ඔය වැඩේ අවසා නේද එම් ඔන්න ක්‍රඩාිට දික ල එනම් අතතා චූතිි ප්‍රශ්න දෙ එකක් ඔය පලමි ප්‍රශනටති තිබා ඔ සම්පූර්ණ පාඩමක සමස්තයක් පෝනි කරලා භාගේට මේටික අහයි කියල හිත තමයි මංේ කිවු් එකට ගුණු කරේ කද එක්ෂෑ එකට අදදිින් ලොකු උදව්වක් වන ඔය ටික ලකුණු ගඩක් ගන්න පුළුවන් ඉළඟ පාටන් දෙගගේ හවලකුණ ගොඩක් ගන්න පුළුවහන්විදිහයක් කියන්නේ එනිසා අපි ඉළඟ දවස කතා කරමු ඔය කිවුට් එකේ ඉතිරිි කොටස් එනන් දැන් වාලට න ලාසිකත් එකක චොන්න්න පුළුවන් එනම් අපි දැම් මෙතනින් කලාස්සි එක වැරෙනවත්තහ මේක දානම්පුතාලග ගරපක කියතේ Bye, 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 sir. Bye, bye, sir. Bye, bye, sir. Bye, bye, sir. Okay, goodbye. Coronavirus.